උණුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙඩ දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 450,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද 10,000 සීමාවට ආසන්න වී තිබේ. එමෙන්ම ලොව පුරා කොරෝනා ආසාදිතින් කෝටි 22ක ඉක්මවා ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද මරණ 202ක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දක්ුණේ 9806ක් ලෙසයි. මියගිය 202න් 155 දෙනෙකුම වයස අවුරුදු 60 ඉක්මවන් පුද්ගලයින් වේ. මීට අමතරව වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් 42ක්ද කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ මෙරටින් නව ආසාදිතින් 3644 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතින් සංඛ්‍යාව දක්ුණේ 451,401ක් ලෙසයි. නව ආසාදිතින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩ් ප්‍රකුරේ ආසාදිතින් වෙනවා. ඒ අනුව සක්‍රිය ආසාදිතින් සංඛ්‍යාව 61,429ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 380,166ක්. දියවැඩිය සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිර්ක සුමතිලක මහතා සඳහන් කළේ නව ප්‍රභේද වාර්තා වීමත් සමග ජනතාව ඒ පිළිබඳව අවධානය යොමුකට හැකිතාක් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමට පියවර ගත යුතු බවයි. පවතින තත්ත්වයත් සමග කිසියම් අයෙකු පීඩනයකින් සිටින්නේ නම් ඒ සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යායතනය පියවර ගෙන තිබේ. ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා මනෝවිද්‍යා ආයතනයේ ලේකම් කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය මනෝවෛද්‍ය විශේෂඥ චාමර විජේසිංහ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.